ආයුබෝවන්. මිනිසුන්ගේ ජීවිත විවිධාකාරයි. ඒක එහෙම වෙන්නේ අපි මතුපිටින් දකින සමහර ජීවිත කතන්දර ඇතුලේ අපි නොහිතන විදිහේ අසාමාන්‍ය දේ තියෙන නිසා වෙන්නත් පුළුවන්. මේ කතාව ඒ විදිහේ අසාමාන්‍ය පුතුලින් ගැන ඇහෙන කතාවක්. මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයෙන් සංවාද කරනු ලබන දේ බොහොමයි. ඒ අතින් අතිශය රහසිත දෙයක් වෙන්නේ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ. මේ ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතය ගත කරන්න හැඟීමක් දැනීමක් නොදැන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? ඔව්, ඒක ටිකක් විශ්වාස කරන්න නම් අපහසුයි. ඒත් ඒ විදිහේ මිනිසුත් ඉන්නවා. මේ බෝනික්කන් උන් කරකර බඳින්නේ තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන් විතරක් නෙවෙයි. උන් තමයි මේ පුද්ගලයන්ගේ හැමදේම. තමන්ගේ ආදරය, දුක, සතුට හැමදේම උන් කියන්නේ මේ හැඟීමක් නැති බෝනික්කියට. ඒ නිසාම තමයි මේක තරමක් අසාමාන්‍ය කතාවක් වෙන්නේ. ඇත්තටම කාන්තාවක වෙනුවට බෝනික්කේ කසාද බඳගෙන ජීවිතේ ගෙවනවා කියන එක මහා අරුමයක්. උන් මේ සහකාරිය සමග ඡායාරූප ගන්නවා. ඒ වගේම උන් පිරිසිදු කිරීම, කොණ්ඩා සැකසීම සියල්ලම කරන්නේ මහා ආදරයෙන් වගේම මහා ආඩම්බරයෙන්. මේ විදිහට බැලු බැල්මට ජීවමාන පෙනුමකින් යුක්ත බෝනික්කන් නිපදීම සඳහා ප්‍රසිද්ධම තැනක් තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බවයි දැනගන්න ලැබෙන්නේ. මේ එක බෝනික්කෙක් පවුම් 3000 ඉක්මවා වෙනවා. ඒ තරම් මිල අධික වීම ගැන පුදුම වෙන්න එපා. ඒ මොකද මියාගේ ස්වරූපය වෙනස් කරන්න අවශ්‍ය දේත් ඔවුන් විසින්ම ලබා දෙන්නේ. උදාහරණයක් විදිහට රාත්‍රියට දැස් වසාගෙන සිටි පෙනුම ලබා දෙන්න ඒ විදිහේ දැස් යුගල් බොරු කොණ්ඩ ශරීර උෂ්ණත්වය දැන්න යන්ත්‍ර පවා ඔවුන් විසින් සවි කරනවා. නිකමටි තන් තමන්ගේ මේ බෝනික්ක සහකාරී හදිසි ලෙඩ වුණොත් එහෙම ඒ කියන්නේ ඒක පැහැදිලිම කාර්මික දෝෂයක්. ඒ කියන්නේ බය වෙන දෙයක් නැහැ. මොකද මේ මිනිමින් උණු දොස්තර මහත්තුරු විදිහට කාර්මික වෙනම ඉන්නවා. ඇත්තටම මේ සමහර අය බෝනික්කංග වල ලිංගික කටයුතු වලට පවුණක් නෝ ඒ කාලාත්මක සහ නිර්මාණාත්මක දේ සඳහා යොදා ගන්නවලු. කාලයකට කලින් උකුලේ බෙල්ලේ සහ සිරුරේ කම්පන ඇති කරන කතන සංවේදක උපකරණ පවා මේ බෝනික්කන් වෙනුවෙන් භාවිත කළාලු. ඒ දේවල් නවීකරණය කරලා ඉදිරියේදී බොහෝ විට පණ ඇති තැනැත්තියක් විදිහට මේ බෝනික්කන් සහකරුවන් කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම කිව්වොත් රොබෝ කෙනෙකුට සමාන සහකාරිය. අනිත් කාරණේ තමයි මේ බෝනික්කන් සහකාරියන් කරගැනීමේ කතා දෙවෙනි ලෝක යුද සමයේ සිදුවන බව ඉතිහාසයේ සාක්ෂි දන්වනවා. දරුණු පාලකයෙකුගේ හිටර විසින් මේ ක්‍රමවේදය තමන්ගේ නාසය හමුදා උදෙසා භාවිත කරන්න තිබුණලු. ඒ වෙනුවෙන් වෙනම කර්මන්ත ශාලාවක් ඉදුණා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඇත්තට මේ විදිහ දෙයක් කරන්න හේතු වුණේ ඒ වෙනකොට පැතිරලා තිබුණු සමාජ රෝගයක් තමන්ගේ සොල්දාදුවන් ගලවා ගැනීමේ උවමනාවක් හිටරට තිබුණ නිසා තමයි කියලා කියන්නේ. මේ බෝනික්කන් සඳහා ආදර්ශ සපයන්න හංගිරියාවේ ජනප්‍රිය නිලියකටත් ආරාධන ලැබුණා කියලා කතාවක් තියෙනවා. අවසානයේ නිර්මාණය වුණු මේ බෝනික්කන් දීප්මත් කොණ්ඩකින් සහ නිල් පැහැති ඇසුලින් යුක්තලු. කොහොම නමුත් ප්‍රමාණයෙන් කුඩා පිටි එල්ලාගෙන යන පුළුවන් විදිහ මේ බෝනික්කන් ගෙනියන්න නම් සෙබළු කැමතිලා නැහැ. ඒකට හේතුව සමාජ රෝග වලට ආසීම නෙවෙයි. හදිසියේ හරි සතුරු හමුදාවට මේවා අහුනොත් පත් වෙන ලැජ්ජාව නිසා. එදා ඒ විදිහට සිද්ධ වෙච්චි අදටත් මේ විදිහේ බෝනික්කන් එක පෞ ජීවිත ගත කරන පුද්ගලයෝ ඉන්නවා. ඇත්තනම කල්කිය වගේ මේක මහා පුදුමයට කාරණයක්.